Lollipop essay review channel එකට ඔයාලව සාතරෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලට කාලයකට පස්සේ ලස්සනම ලස්සන කොරියන් TV series එකක් අරන් ආවා. 2024 වර්ෂයේ මෑත කාලයේදී release වුණ තවමත් ongoing යන lovely runner කියන ලස්සනම ලස්සන කොරියන් drama එක තමයි ඔන්න අපි ඔයාලට අරන් එන්නේ. කොටස් 16ක් තියෙන මේ drama එක තවමත් එපිසෝඩ් 8ක් පමණයි රිලීස් වෙලා තියෙන්නේ. අපි රිලීස් වෙලා තියෙන එපිසෝඩ් ටික ඔයාලට අරන් එනවා වගේම ඉදිරියේදී අනිත් එපිසෝඩ් රිලීස් වුණ ගමන්ම අරන් එන්නම් කියලා මතක් කරනවා. ඉතින් මට නම් මේ කොරියන් ඩ්‍රාමා එක කාලෙකින් බලපු හිතට දැනුණු ලස්සනම ඩ්‍රාමා එකක් නිසා තමයි ඔයාලටත් මේ විදියට අරන් එන්න හිතුවේ. අනික ගොඩක් අය අපේ මේ ඩ්‍රාමා එකත් ඉල්ලලා තිබ්බා. කොමඩි ෆැන්ටසි රොමෑන්ස් කියන කැටගරි තුනටම මේ ඩ්‍රාමා එක අයත් වෙනවා. ඉතින් එක්තරා අයිඩල් කෙනෙක්ට එහෙමත් නැත්නම් ජනප්‍රිය ගායකයෙකුට ආදරය කරන රසිකාවියකට ඇයගේ ආදරය කරන ගායකයාගේ දිවි නසා ගැනීමත් සමග හිතා ගන්න බැරි විදිහට අතීතයට යෑමක් ගැන තමයි මේ කතාවේ මූලික පසුබිම වෙලා තියෙන්නේ. ඉතින් ඇයි අය අතීතයට එකපාරටම යන්නේ? ඒ ගියහම මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා අපි කතාවටම ගිහින් බලමු. එහෙනම් මුලින්ම අපේ channel එකට අලුතින්ම එකතු වුණ යාළුවෙ තවමත් channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන් ඇවිත් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි lovely runner drama එකේ episode 1-2 බලන්න යමු. කතාව පටන් ගන්නකොටම පෙන්නන්නේ 2009 වර්ෂයේදී සිදුවීමක්. එක ගෑනු ළමේ රෝහලේ ඇඳට වෙලා ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නවා. ඇය නමින් ඉන්සෝල් වෙනවා. ඒ වගේම ඉක්ලිප්ස් කියලා එක්තරා බෝයි බෑන්ඩ් එකක පිරිමි ළමයින් 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ 4 දෙනාගෙන් අද කතාවේ කතානායකයා වෙන්නේ සොන්ජේ කියන පිරිමි ළමයා. ඉතින් ඉක්ලිප්ස් බෑන්ඩ් එක එක්තරා රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකට තමයි හදිසියෙම සහභාගී වෙන්න යන්නේ. ඉන්සොල් කියන ගෑනු ළමයා එක්තරා අනතුරකට මුහුණ දීලා ඇයගේ කකුල් දෙකම පන් නැති වෙලා ගිහින් නිසා ඇවිද ගන්න බැරුව ඉන්නේ. ඉතින් ඇය ගොඩක් දුකෙන් තමයි රෝහලේ ඇඳට වෙලා ඉන්නේ. අඩුම ගානේ ඇගේ අම්මා කකුලේ ඇඟිලිවල නියපොතු කපනකොට තුවාල වෙලා ලේ එන්නත් ගත්තාම ඒ දේ ඇයට දැනෙන්නේ නැති තරමටම ඇයගේ කකුල ආබාධයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් නිම්සොල් ඉන්න වාට්ටුවේ අර ඉක්ලිප්ස් කියන බෝයි බෑන්ඩ් එකේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක දාලා තියෙනවා. ඒ වගේම සොන්ජේ කියන කෙනාට නිවේදිකාවට කියලා කෙනෙක්ට කෝල් එකක් ගන්නවා. එතකොටම ඉන්සෝල්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගන්නවා. ඒත් ඇයට නම් කෝල් එක ගන්න තරම් කිසිම උවමනාවක් නෑ කියලා තමයි පේන්නේ. වාට්ටුවේ ඉන්න කාන්තාවගේ කැගහිල්ලටම ඇය කෝල් එක ආන්ස කරනවා. එතකොට ඉන්සෝල්ට තේරුම් යනවා අර රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කෙනා තමයි ඇයට කතා කරලා තියෙන්නේ කියලා. ඉතින් ඇය ඉන්න අපහසුතාවයත් සමග ඔහුත් සමග හොඳින් කතා කරන්න නම් ඇයට පොඩ්ඩක්වත් ඕනේ වෙන්නේ නැහැ. ඒ වගේම නිවේදිකාව ඇයට සපත්තු ජෝඩුවක් තෑග්ගක් විදියට දෙන්නම් කිව්වහම ඉන්සෝල් එපා කියනවා. ඒ වගේම නවතම මාදිලියේ බයිසිකල් එකක් දෙන්නද ඇහුවහමත් ඉන්සෝල් තරහින් එපා කියලා ප්‍රතික්ෂේප කරනවා. මොකද ඇයට බයිසිකල් පදින්නවත් සපත්තු දාන්නවත් කකුල් දෙක පාවිච්චි කරන්න බැරි නිසා. ඉතින් ඇයගේ වේදනාවටම ඇය අර නිවේදිකාවට කෑ ගහනවා, මට තෑගිය ඕනේ නැහැ, ඔයාලට මාව ඇවිත්වන්න පුළුවන්ද? ඒක තමයි මට ඕන. ඒ දේ කරන්න බැරි නම් මට කරදර නොකර ඉන්න, මාව විහිළුවකට ගන්න එපා. ඔයාලගේ ජීවිතය ලස්සන වුණත් ලස්සනට ජීවත් වෙන්න අකමැති අයත් ඉන්නවා. ඒ නිසා අයි මට කතා කරන්න එපා කියලා ෆෝන් එකත් පොළවේ ගහනවා. ඒත් සොන්ජේට ඇයට කතා කරන්න ඕනි වෙනවා. ඒ නිසා ඇය අහගෙන ඉන්නවද කියලා අහලා ඔහු කියනවා ඔයා ජීවත් වෙලා ඉන්න එකට ගොඩක් ස්තුතියි. ඔයාගේ ළඟ ඉන්න අයත් ඒ විදිහට ඔයා ජීවත් වෙලා ඉන්න එකට ස්තුති කරනවා කියලා. එතකොට ඔන්න තරහින් හිටපු ඉන්සොල් සංවේදී වෙලා අඬන්න ගන්නවා. ඒ අතරේදි සොන්ජේ තව කියනවා ජීවත් වෙලා ඉන්න එළියේ තියෙන දේවල් ගොඩක් ලස්සනයි. හෙට වැස්සත් ඒ වැස්ස වැහැලා
ඉවර වෙනකන් ඉන්න. ජීවත් වෙන එක නරක නෑ කියලා හිතන දවසක් එයි කියලා. ඉතින් ඔන්න එදා තවසේ ඇයි හොඳටම අඬලා හිත හදා ගන්නවා. ඊට පස්සේ කතාව 2022 වර්ෂයට අරගෙන යනවා. ඒ කියන්නේ කතාව අවුරුදු 15කට ඉස්සරහට ගෙහින් තියෙනවා. ඉන්සල් සංජේගේ කතා අහලා හිත හදාගෙන තියෙනවා නැවත සතුටින් ජීවත් වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි, ඇය සංජේගේ ලොකු ෆෑන් කෙනෙක්ද වෙනවා. ඉතින් මුළු කාමරේ පුරාම සංජේගේ පෝස්ටර්ස් අලවලා ඕගේ පින්තූර පොත් පිරීලා තියෙනවා. ඒ වගේම ඇය තවම රෝද පුටුවකින් තමයි යන්නේ. ඉතින් නිම්සොල්ගේ ආච්චිට වයසත් එක්ක මතකයන් අමතක වීමේ ලඩක් තියෙනවා. ඇය දකිනවා ඇය වොන් මිලියන 3කට මිලදී ගත්ත සොන්ජේගේ ඔරලෝසුව ආච්චි අතේ දාගෙන ඉන්නවා. ඉතින් අම්මගේ උදව් ඇතිව බොහොම අමාරුවෙන් ඔන්න ඔරලෝසුව බේර ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා සොන්ජේ දැන් ලොකු ගායකයෙකු වෙලා ඉන්නවා. ඔහු අවුරුදු 5කින් මේ පාර සංගීත ප්‍රසංගයක් සංවිධානය කරලා තියෙනවා. ඒත් ඔහුගේ මූණේ නම් කිසිම සතුටක් පේන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඔහුට ලැබෙන චිත්‍රපටි ප්‍රතික්ෂේප කරමින් ඔහුට විශ්‍රාම ලබා ගන්න ඕනි කියලා තමයි කියන්නේ. සොන්ජේ කාලයකට පස්සේ පවත්වන ප්‍රසංගේ නරඹන්න යන්න ඉම්සොල් ලහිලහියේ සූදානම් වෙනවා. ප්‍රසංගේ ටිකට් එකත් ඉක්මනටම අරගෙන ඉම්සොල්ගේ පෝස්ට් එක දිහා බලලා ගොඩක් ආදරේ කියලා තමයි එළියට යන්නේ. ඉතින් හොංජෝ කියන ඇයගේ පාසල් මිතුරිය සමග තමයි ප්‍රසංගේ ඇතිතැනට යන ගමන් ඉන්නේ. සොන්ජේට පිස්සුවෙන් වගේ ඉන්සොල් කැමති නිසා හොන්ජෝ ඔහුගේ උසස් පාසල් කාලයේ පින්තූර වගයක් ඇති පොතක් තෑක්කක් විදියට දුන්නාම පුදුම විදියට ඉන්සොල් සතුටු වෙන්නේ. ඉතින් මෙච්චර පාසල් කාලයේදී ඇයගේ පාසලේ ඉදිරියේ ඇති ගොඩනැගිල්ලේ ඔහු ඉගෙනගෙනත් ඇය ඔහුව දැකලා නැති එක ගැන නම් ඇය ගොඩක් දුක් වෙනවා. මොකද ඒ වෙනකොටත් ඇය වෙනත් පිරිමි ළමයෙකුට කැමති වෙලා ඉඳලා තියෙනවා. ඔන්න ඇය ප්‍රසංගේ පවත්වන තැනට යනවා. ඉක්ලිප්ස් බොයි බෑන්ඩ් එකේ ෆෑන්ස්ලා ප්‍රසංගේ ඇති ස්ථානයේ පිරි ඉතිරිලා ගිහින් තියෙනවා. කොහොම හරි ප්‍රසංගේ පටන් ගන්න ටික වෙලාවක් තියෙන නිසා ඉන්සොල් පින්තූර ගනිමින් සතුටු වෙන අතරේදී එක්තරා ජොබ් ඉන්ටර්විව් එකකින් කෝල් එකක් එනවා දැම්ම ඉන්න කියලා. ඉතින් ප්‍රසංගයට වෙලාව තියෙන නිසාම ඉන්සොල් ඉන්ටර්විව් එකට යනවා. එතනට ගියාම ඇය දකින්නේ ඒ ස්ථානයේ ගොඩක් ලස්සනට තියෙනවා. ඒත් වටපිට බලනකොට පඩිපෙල් තියෙනවා දකින්නවා. ඉතින් ඉන්ටර්විව් එකට කතා කළ කෙනා ළඟට ආවහම ඇය අබාධිත කෙනෙක් කියලා දැක්ක නිසා ඇයව ඉන්ටර්විව් එකෙන් ඉවත් කරනවා ඇයට පඩිපෙලේ නගින්න බැරි නිසා. ඒත් ඇයි හිත හදාගෙන එළියට එන්නේ සොන්ජේගේ ප්‍රසංගය බලන්න යනවා කියලා. කොහොම හරි මගදී ඇය ලොකු ට්‍රැෆික් එකකට අහුවෙලා ප්‍රසංගේ ඇති තැනට එනකොට හැමෝම ඇතුළට ගිහින් තියෙනවා. කොහොම හරි ඇය එතන ඉන්න කාන්තාවට කියලා ඇයගේ අනුකම්පාව අරගෙන ඇතුළට යන්න උත්සාහ කරනවා. ඉතින් නිම්සොල්ගේ තත්වයත් එක්ක ඇය කල්පනා කරලා ටිකට් එක ඉල්ලනවා. ඒත් අන්තිමටම බලනකොට ඉන්සොල්ගේ අතින් ටිකට් එක බස් එකට නගින කොට හැලිලා තියෙනවා. ඉතින් අන්තිමටම ඉන්සොල් කරන්නේ එළියට වෙලා සොන්ජේගේ ගීත අහගෙන ඉන්නවා හරියට ප්‍රසංගයේ ඇතුලේ ඉඳලා අහගෙන ඉන්නවා වගේ. සොන්ජේ ලස්සනට සැරසීලා එයාගේ ෆෑන්ස්ලා ඉදිරියට ඇවිත් පර්ෆෝම් කරන්න ගන්නවා. ඒ වගේම තමයි සොන්ජේ ප්ලේලිස්ට් එකට ඇතුළත් කරලා නැති සින්දුවක්ද කියන්න ගන්නවා. ඉතින් ඉන්සොල්ට ඒ සින්දුව හොඳටම දන්න නිසා ප්ලේලිස්ට් එකේ නැති සින්දුවක් කියනවා කියලා පුදුම වෙලා සතුටින් රස විඳිනවා. ප්‍රසංගය අවසන් වෙනකොට හිම වැටෙන්නත් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉම්සොල්ගේ ෆෝන් එකත් බිම වැටිලා කැඩිලා යනවා. දැන් කාටවත් ඇයට කතා කරන්න බැරි වෙන නිසා තනියම ඇය හිමින් සැරේ ගෙදර යනවා. මේ අතරේදී සොන්ජේ විශ්‍රාම යන්න ඕනි කියලා ඉක්ලිප්ස් බෑන්ඩ් එකේ අනිත් සාමාජිකයෝ දැනගත්තාම තරහින් කෑ ගහනවා ඔවුන්ට කිව්වේ නැහැ කියලා. ඒත් සොන්ජේගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා කියලා පේනවා. ඔහුට ඔවුන් සමග කතා කරන්න පවා අවශ්‍ය නැහැ, තනියම ඉන්න ඕන කියලා එතනින් යනවා. ඊට පස්සේ පෙන්නන්නේ හිමේ තනියම යන ඉන්සෝල්ගේ රෝද පුටුව අතරමඟදී නතර වෙනවා.
ඉතින් අද දවසම ඇයට ඒ තරම් හොඳ දවසක් නෙමෙයි කියලා හිතෙනවා. ඇය ඉන්ටර්විව් එකට ගියාම ඇයව ඉන්ටර්විව් එකෙන් ප්‍රතික්ෂේප කළා. ප්‍රසංගයේ ටිකට් එක පවා නැති වුණා. ෆෝන් එකත් මගදී කැඩුනා. දැන් රෝද පුටුවත් වැඩ කරන්නේ නැහැ. මේ උණ දේවල් එක්ක ඇයි වේදනාවෙන් සීතලෙන් හොඳටම අඬමින් ඉන්නකොට සොන්ජේ අහම්බෙන් වගේ ගෑනු ළමයෙක් පාරේ ඉන්නවා දැක්කලා ඌ වාහනේ නතර කරලා ඇය ළඟට එනවා. ඉතින් නිම්සෝල්ට නම් හිතා ගන්නවත් බැරුව පුදුම වෙලා ඌ දිහා බලන් ඉන්නවා. ඇයිගේ හිතේ තිබුණු වේදනාවද ඒ වෙලාවේදී කොහෙන් ගියාද කියලාවත් හිතා ගන්න බැරි වෙනවා. ඉතින් සොන්ජේ ඔහුගේ කුටෙන් ඇයට හිම වැටෙන්න නොදී ආවරණය කරනවා වගේම ඇය මොනවද මෙතනට වෙලා කරන්නේ රෝද පුටුව කැඩිලාද කියලා ඇහුවාම අමාරුවෙන් ඇය වචන කල්පගෙන ඔව් කියලා කියනවා. ඉතින් ඇය සීතලේ ඉන්නේ කියලා තේරිලා උණුසුම් වෙන්න හීට් පැක් එකක් අතේ තියනවා. ඉතින් ඇය සතුටට අඬනකොට ඔහු ඇයව ඇඬෙව්වද කියලා අහනකොට සතුටට අඬන්නේ ඇය ඔහුගේ ෆෑන් කෙනෙක් කියලා කියනවා. ඉතින් ඔහු ඒක දන්නවා කියලා ඇයගේ හෙඩ් බෑන්ඩ් එක පෙන්නනවා. ඒ වගේම ඔහුගේ අවුරුදු 10ක ඉඳලා ලොකු රසිකයෙක් කියලත් ඇය පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඔහු නිසාම ඇයට ජීවත් වෙන්න කැමැත්තක් ඇති උනේ කියලා ඇය කියන්න යන්නේ නැහැ. ඒ නිසා හැම දෙයකටම ස්තුති කරනවා. අනිත් ෆෑන්ස්ලත් එහෙම හිතනවා ඇති කියලා. කොහොම හරි ඔහු ඇයව ගෙදර අරන් යන්නම් කිව්වහම උඩින් ඇය ඒකට කැමති වුණත් ඇය ගන්න හොජු එතනට එනවා. ඉතින් ඇයගේ බලාපොරොත්තු බිඳිලා යනවා වගේම යන්න කලින් ඔහු ඇයට ඌගේ කුඩය ලබා දෙනවා වගේම ඇයට ඌට දෙන්න යමක් නැති නිසා ළඟ තිබුණු පුංචි ටොපි බෝතලයක් තෑගි විදිහට දෙනවා. ඉතින් ඔහු ඒක දිහා තනියම වාහනේ යනකොට බලාගෙන ඉන්නව පෙන්නනවා. ඉම්සල් සංජයගෙන් ලැබුණු දේවල් සතුටින් පරිස්සමෙන් අරන් තියා ගන්නවා වගේම එක පාරටම ඔහුගේ ඔරලෝසුවෙන් එළියක් ඇවිත් නැති වෙලා යනවා. ඉතින් ඇය ඒක අතට අරගෙන මොකක්ද උනේ කියලා බලලා අතේ බැඳගෙන ලස්සන බලනවා. ඉතින් අත ප්‍රසංගේතිකත්ත ඔහුගේ පින්තූර වගේක් දැකලා ඉම්සෝල් පිස්සුවෙන් වගේ ඒ පින්තූර සූම් කරමින් සොන්ජේගේ ලස්සන බලන්න ගන්නවා. ඊට පස්සේ පෙන්නනවා සොන්ජේ ඉන්න අපාර්ට්මන්ට් එකේ මේසේ පුරා එක එක බෙහෙත් පෙති වැටිලා තියෙනවා වගේම ඉම්සල් දුන්න බෝතලයක් තියෙනවා. ඒ වගේම සොන්ජේ බල්කනියට වෙලා ඔහේ බලාගෙන ඉඳලා එක පාරටම පහළ ඇති ස්විමින් පූල් එකට වැටෙනවා. ඉතින් මේ පුවත හැමතැනම වේගයෙන් පැතිරෙන්න ගන්නවා වගේම ඒ වෙනකොට ඉම්සෝල්ට මේසේ උඩ හිම්මම නිඳ ගිහින් තිබිලා එක පාරටම මැසේජ් ගොඩක් එන ශබ්දයක් ඇහිලා බලනකොට සොන්ජේගේ සිදුවීම ගැන කතා වෙනවා දකිනවා. ඒත් ඇයිගේ ඉස්සරහම ඔහු කලින් හිටපු නිසා මේ වෙන දේවල් අදාහ ගන්න බැරි වෙනවා. ඒ වෙලාවෙම ඔහුගේ වීඩියෝ එකක් දැකලා බලනකොට තමයි මේ සිද්ධිය ඇත්ත කියලා තේරුම් ගන්නේ. ඉතින් ඇය හොඳටම බය වෙනවා මේ වගේ දෙයක් වෙන්න බෑ කියලා. එක්තරා රෝහලකට ඔහුව අරන් ගියා කියලා කට්ටිය කතා වෙනකොට ඉන්සෝල් ඉක්මනටම රෝහල හොයාගෙන යන්න ගන්නවා. කොහොම හරි හදිස්සි වැඩිකමටම එක පාලමකින් පහලට සොන්ජේගේ ඔරලෝසුව බිමට වැටෙනවා. ඉතින් මේ ඔරලෝසුව ඇයට වටින නිසා රෝද පුටුවෙන් වැහැලා අමාරුවෙන් පඩිපෙළ දිගේ රෝල් වෙමින් පහළ ඇළ ළඟට යනවා. මේ අතරේදි ඩොක්ටර්ස්ලා සොන්ජේගේ ජීවිතේ බේරගන්න ගොඩක් මහන්සි වෙනව පෙන්නනවා. ඒත් අන්තිමටම කාටවත් ඔහුගේ ජීවිතේ බේරගන්න නම් බැරි වෙනවා. ඉතින් 2023 ජනවාරි පළවෙනිදා සොන්ජේ මිය යනවා. ඇලතිකේ පඩගාමින් ඔරලෝසුව ගන්න ඉන්සොල් නගරයේ ඇති තිරයක සොන්ජේ මිය ගිය පුවත පළවෙලා තියෙනවා දකිනවා. ඉතින් ඇයට අදාහ ගන්න බැරි වෙනවා ඇයට ජීවත් වෙන්න කියපු කෙනා මේ විදිහට ජීවිතය අතහැරලා ගිය එකට. ඉතින් හොඳටම අඬමින් අර ඔරලෝසුව අතේ තද කරගෙන ඉන්නකොට ඔරලෝසුවේ ඇති බටන් එකක් එබිලා එක පාරටම කාලේ නතර වෙනවා. ඉතින් ඇය වටපිට හැරිලා බලනකොට හැමදේම නතර වෙලා තියෙනවා දකිනවා වගේම ඇය හැරිලා බලනකොට පාසලක ඉන්නවා දකිනවා. ඒ වගේම කාලයකට කලින් උගන්වපු ගුරුවරයෙක් ඇයගේ ඉස්සරහා ඉන්නවා දැකලා ඇය කලබල වෙනවා. ඉතින් ඇය මේ හීනෙක ඉන්නේ කියලා හිතනවා. ඒ විතරක් නෙමෙයි ඇයට හිතගන්නත් පුළුවන් කියලා දැක්කහම ඔක්කොටම වඩා පුදුම වෙනවා. ඉතින් ඇය හීනෙක ඉන්නේ කියලා හිතන හින්දා ජගම් කියන පිරිමි පාසල
එයාලගේ පාසලට එහා පැත්තේ තියෙන නිසා සොන්ජේ ඉන්නවද කියලා බලන්න ඇය දුවන්න ගන්නවා. මේ වෙනකොට 2008 වර්ෂයේ තමයි ඉන්සොල් ඇවිත් ඉන්නේ. ඉතින් සොන්ජේ බීජින් ඔලිම්පික් උළෙලට පිහිනුම් තරගයට යන්න පුහුණු වීම කරමින් තමයි ඉන්නේ. කොහොම හරි ඉන්සොල් මේ පුහුණු වීම තරග පවත්වන තැනට ඔහු හොයාගෙන එනවා. ඉතින් ඔහු පුහුණු වීම අතර හිටපු නිසා ස්විමින් පූල් එක ඇතුලේ ඔහු ඉන්නවා දැක්කලා ඇයට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් ඇස්වල කඳුළු පුරවගෙන ඇය ඔහුගේ නම කියලා ඔහු ළඟට දුවගෙන එනකොට සොන්ජේටත් අදාහගන්න බැරුව බලාගෙන ඉන්නවා. ඉතින් නිම්සොල් ඔහු ළඟට ගිහින් ඔහුව තුරුල් කරගෙන හොඳට මඩන්න ගන්නවා. ඔහුව අතහරින්නේ නැතුවම අඬමින් කියනවා, ඔයාට ගොඩක් අමාරු වෙන්න ඇති. ඔයා තනියම දේවල් කරනවා කිසිම කෙනෙක්ට නොකිය. ඒ නිසා ලොකු වේදනාවකින් ඉන්න ඇත්තේ. මම මේ ගැන දැනන් හිටියේ නැති එකට සමා වෙන්න කියලා. ඒ වගේම ඇය ඌට ආදරේ කියලාත් කියනකොට ඔහු ඇය දිහා බලාගෙන ඉන්නවා පුදුම වෙලා. ඉතින් එතන හිටපු ආරක්ෂක නිලධාරීන් ඇයව ඉවතට අරගෙන යනවා. ඉතින් පාරේ ඇවිදිමින් යන ඇයට හිතෙන්නේ ඇයත් මැරිලා දෙන්නේ කියලා. ඇයි ඉදිරියේ ඇති පාලමින් ගියොත් අපායේදී යන්නේ කියලා බයක් වෙනවා. කොහොම හරි සොන්ජේ අහම්බෙන් එතනින් යනකොට ඉම්සොල් ඉන්නවා දැක්කලා ඇයට ඇවිත් කතා කරනවා. ඉතින් ඇයි බිම ඉඳගෙන ඉන්නවා දැක්කලා ඇයට පොඩි තට්ටුවක් දැම්මහම ඇය බිම වැටුණාම ඇය මැරිලා ඉන්නේ කියලා හිතනවා. ඉතින් ඔහු ඇය ඉදිරියේ ඉන්නවා දැක්කහම ආයි අඬමින් කියනවා සොන්ජේ ඉන්නවා කියන්නේ ඇයත් මැරිලා ඉන්නේ කියලා. ඒ වගේම ඇය ළඟ අර ඔරලෝසුව තිබිලා බිම වැටුණ නිසා ඔහු ඇහිදගෙන ඇයට දුන්නාම ඔහු ළඟත් ඒ වගේ එකක් තියෙනවා කිව්වහම ඒක ඇත්තටම ඔහුගේ එක කියලායි කියනවා. අර පාලම අපායට යන එකක් කියලා ඇය හිතන නිසා දෙන්නම එකට යමු කියලායි කියනවා. ඉතින් ඔහු තනියම යන්න හදනකොට ඔහුව නැවත වැළඳගෙන යන්න එපා එකට ජීවත් වෙමු කියලා අඬන්න ගත්තාම ඔහු හොඳටම ඇයට බය වෙලා ඇයව මගහැරලා ටැක්සි එකක නැගලා යනවා. ඉතින් එතකොටම ඇයගේ අම්මා කෝල් එකක් අරගෙන කතා කළාම තමයි ඇයට තේරෙන්නේ මේ අපායේ නෙමෙයි ඇය මැරිලත් නෑ කියලා. සොන්ජේ පිහිනුම් තරඟවලට සහභාගී වෙන්න හැතුවත් ඔහුගේ අතේ ආබාධයක් තියෙනවා. හැබැයි හැමෝගෙම ඔහු ඒ දේ හංගගෙන තමයි ඉන්නේ. ඒ වෙලාවේදී ඉම්සොල් ඔහුව දැක්ක ගමන් ළඟට ඇවිත් ඔහුව තුරුල් කරගෙන කියපු දේවල් ඔහුට මතක් වෙන්න ගන්නවා. ඒ වගේම ඇගේ ඔරලෝසුව තියෙනවා දැක්කලා ඇයි ඒක ඇයට දුන්නේ කියලා හිතනවා. ඉතින් ඊට පස්සේ පෙන්නනවා ඉම්සොල් අම්මගේ කඩේට යනවා. ඉතින් අම්මා ගොඩක් කරුණ විදියට ඉන්නවා දැක්කලා ඇය පුදුම වෙනවා. ඉතින් එතන තිබුණු කැලෙන්ඩරේ 2008 වර්ෂය කියලා දැක්කහම ඇය තවත් පුදුම වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇයගේ ආච්චිගේ මතකය අහිමි වෙලා තිබුණනේ. මේ නිසා ආච්චි ළඟට ගිහින් කතා කළාම තේරුම් ගන්නවා ආච්චිට හැමදේම මතකයි කියලා. ඉතින් ඇයට ගොඩක් සතුටු හිතිලා අඬන්න ගන්නවා. ඇයගේ කාමරයට ගිහින්ද බලලා සතුටු වෙනවා වගේම ඇය නැවත කැලෙන්ඩර් එක අතට අරගෙන බලනකොට ඇයට මතක් වෙන්නේ සැප්තැම්බර් මාසයේදී ඇයට අනතුර වෙන්න තියෙන්නේ දැන් මේ කත වෙන්නේ අනතුරට කලින් මාස කිහිපේ කියලා. ඉතින් එදාරේ ආච්චි හා අම්මා ළඟ නිදා ගන්නවා ඇය මේ හීනෙන් නැවති වෙයි කියලා හිතලා. ඒත් උදේ ඇරිලා බලනකොට ඇය ළඟ අයියා නිදාගෙන ඉන්නවා දකින්නවා වගේම ඇයට තවම ඇවිදින්න පුළුවන් කියලා ඇය තේරුම් ගන්නවා. ඔන්න එදා උදේ ඇය ගොඩක් සතුටින් ඉස්කෝලේට යන්නේ සොන්ජේව බලන්න ලැබෙයි කියලා හිතලා. ඔන්න කිව්වා වගේම ඔහු ඉදිරියේ ඉන්නවා දකින්නවා. ඔහු මෙරුණු සිදුවීම මතක් වෙලා නැවත ඇස්වලට කඳුළු එන්න ගන්නවා. ඉතින් වැස්සෙම උදියා අඬමින් බලන් ඉන්නවා සොන්ජේ දැක්කලා ඇය ළඟට යනවා. ඉතින් ඔහු ඇයට කුඩේ අල්ලනවා ඇයට දෙමින්න නොදී. සොන්ජේ ඇයගෙන් අහනවා මාව දැක්කහම ඇයි ඔයා හැමදාම අඬන්නේ කියලා. ඉතින් හැමෝම ඇය අඬනවා දැක්ක නිසා සොන්ජේ බය වෙලා ඇයවත් ඇඳගෙන වෙන තැනකට යනවා. ඉතින් ඇය ඔහු දිහා හොරින් බලන් ඉන්න ගන්නවා අවුරුදු 19 ඔහුගේ පෙනුම මේ වගේ නේද පේන්නේ කියලා හිතමින්. ඔහු ඇය ළඟට ඇවිත් මොකද කියලා අහනකොට ඇය නම් කියන්නේ ඔහුගේ ලොකු ෆෑන් කෙනෙක් කියලා. ඉතින් ඇය මොනවද කියන්නේ කියලා ඇහුවාම ආයි ෆෑන් කෙනෙක්ගේ කතාව කියනකොට තමයි
ඉන්සෝල්ට මතක් වෙන්නේ ඇයි මේ විකාර කියවන්නේ කියලා. මොකද තාමත් සොන්ජේ සාමාන්‍ය ශිෂ්‍යයෙක් විතරක් නිසා. ඊට පස්සේ ඇයව ඔහුට හඳුන්වලා දුන්නාම ඇයව දන්නවා කියලා බැච් එක පෙන්නනවා. ඒ වගේම ඔහු දැක්කහම අඬන්නේ ඇයි කියලා ඇහුවහම ඇය කැමති යමක් මතක් වුණා කියලා කිව්වහම ඔහු ඒ මොකක්ද කියලා අහනවා. ඒ බල්ලෙක් කියලායි කියනවා. ඉතින් ඔහු පිහිනනකොට ඇයට බල්ලෙක්වද මතක් වෙන්නේ කියලා අහනවා. ඒත් ඔහු නම් කියන්නේ ඇය ඔහුගේ නම පවා දැනන් හිටපු නිසා එහෙම කෙනෙක්ව මතක් වෙන්න විදියක් නම් නැහැ කියලා. ඒත් ඇය අර බල්ලා ගැනම කියවන්න ගත්තහම බල්ලගේ නම මොකක්ද කියලා අහනවා. ඇය ඕටර් කියලා නම කිව්වහම ඇයි කියන දේවල් විකාරයක් වගේ තමයි ඔහුට නම් තේරෙන්නේ. කොමාරිය ඔහුට ඇය දුන්න ඔරලෝසුවත් නැවත දෙනවා වගේම ඇය ඔහුගේ කුඩයත් අරගෙනම ලැජ්ජාවෙන් එතනින් දුවගෙන යනවා. ඉතින් කුඩේ අතේ තියාගෙනම වැස්සෙම තෙමෙමින් පන්ති කාමරේ ළඟට එන ඇයට මතක් වෙන්නේ මොකට කුඩේ අරගෙන ආවද කියලා. ඉතින් පන්ති කාමරේ ඇතුළට ගිහින් කාලයකට පස්සේ යාළුවන්ව දැක්ක නිසා සතුටින් හැමෝගෙම නම් කියමින් කෑ ගහන්න ගන්නවා. ඉතින් මිතුරියන්ට නම් ඇය කරන දේවල් තේරෙන්නේ නැති නිසා බය වෙලා වගේ ඇය දිහා බලන් ඉන්නවා. ඒ වගේම හොන්ජුත මේ පන්තියේ ඉන්න නිසා ඇයව දැකලා ගොඩක් සතුටු වෙනවා. පන්ති කාමරේ ඉඳන් ඉන්සොල් ඔරලෝසුව දිහා බලමින් කල්පනා කරන්නේ මේක කාල යන්ත්‍රයක් වත් ආයි පොත්තමේ පුවොත් යන්න පුළුවන් වෙයිද කියලා හිතනකොට ඇයගේ මිතුරිය වන හොන්ජු තට්ටුවක් දාපු ගමන් ඔරලෝසුවේ බටන් එකක් එබෙනවා. ඉතින් නිම්සෝල් බය වෙනවා ආයි හිටපු කාලයටම යන්න වෙයි කියලා. කොහොම හරි එහෙම නොවුන නිසා පන්තියේ ගුරුතුමිය දුන්න ගානත් හදන්න ඉස්සරහට යන්න වෙනවා. ඒත් ඉතින් ඇය අවුරුදු ගානකට කලින් හදපු ගණන් ඔළුවේ නැති නිසා අසනීපයි කියලා ෂේප් එකේ එළියට මාරු වෙලා යනවා. ඉතින් ඇය යන්නේ සොන්ජේව හොයාගෙන. ඔහු ක්‍රීඩා කරන විදිය දැකලා ඇය ගොඩක් සතුටු වෙනවා. ඇය මෙතන සිට ඔහුගේ පැත්තේ ඉඳලා ඔහුව ආරක්ෂා කරමින් ඔහුට නරක සිතුවිලි ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා හිතා ගන්නවා. කොහොම හරි ඇයට සිගරට් ගඳක් ඇවිත් එතනින් යනකොට තමයි සොන්ජේ ඇයව දකින්නේ. කොහොම හරි ඇය සිගරට් බොන පිරිසක් සමග රණ්ඩු වෙනවා. ව්‍යායාම කරන තැනට සිගරට් කඳ එනවා. පිහිනුම් ක්‍රීඩා කරන අයට ඒක අහිතකරයි කියලා කෑ ගහන්න ගන්නවා. කොහොම හරි එතන හිටපු තේසොන් කියන පිරිමි ළමයා ඇයව ඇදන් එතනින් යනවා. ඔහු සමග රණ්ඩු වෙන්න තවත් පිරිසක් එනවා දැකලා. ඉතින් නිම්සොන්ට ඔහුව දැක්කහම හුරු පුරුදු බවක් දැනිලා මතක් කරනකොට ඇය ඒ කාලේ ඔහුගේ ෆෑන් කෙනෙක් වගේම ඔහු තමයි ඇයගේ පළවෙනි අයිඩල් උනේ කියලා මතක් වෙලා කාලයකට පස්සේ ආයි තකින්න ලැබුණ එකට සතුටු වෙනවා. එතකොටම ඉස්කෝලේ ගුරුවරයෙක් එනවා දැකලා ඔහු කරන්නේ සිගරට් පෙට්ටිය හා ලයිට් එක ඇයගේ අතට දීලා පැනලා යන එක. ඉතින් ගුරුවරයා ඇයගේ අතේ තියෙන දේවල් දැක්කලා ඇයට දඬුවම් ලබා දෙනවා. පිරිමි ළමයින්ගේ පාසලට ඇතුල් වෙලා පිරිමි ළමයින්ට පාඩම් උගන්වලා සිගරට් පවා පාවිච්චි කරලා කියලා. ඉතින් ඇය දකිනවා සොන්ජේ යාළුවෝ ටිකක් එක්ක ඇයි ඉන්න පැත්තට එනවා. ඉතින් ඔහු ඇයව දැක්ක කියලා තේරුණ ගමන් කොණ්ඩෙන් මූණ වහගන්න උත්සාහ කරනවා. ගුරුවරයා ඇයට සීනුව නාද වෙනකන් එතනම ඉන්න කියලා යනවා. CCTV දර්ශන වලින් ඇය දිහා බලන් ඉන්නේ කියලා. එතකොටම සොන්ජේ ඇවිත් ඇයගේ අතේ ඇති සිගරට් පෙට්ටිය හා ලයිට් එක අයින් කරලා තාලා ලං වෙලා කියනවා තුම්පානේ කරන එක නතර කරන්න කියලා. ඉතින් ඇය ඔහුට කියනවා මම තුම්පානේ කරන්නේ නැහැ, හැබැයි ටිකක් බොනවා කියලා. ඊට පස්සේ තමයි ඇයට මතක් වෙන්නේ ඇය දැන් අතීතයට ඇවිත් නිසා ඒ දේවල් ඔහුට කියන්නේ කොහොඳ නැහැ කියලා. ඉතින් ඇය තුම්පානේ කරන්නේ නැහැ කියලා නැවත ඔහුට කියන්න උත්සාහ කරනකොට ඔහු එතනින් යනවා. CCTV කැමරාව වැඩ කරන්නේ නැහැ, ඇයට යන්න පුළුවන් කියලා. හොන්ජු එක එළියට යන ඉන්සෝට හිතනවා හොන්ජු දන්නවා නම් ඇයට ඇවිදින්න පුළුවන් කියලා, ඇය ගොඩක් සතුටු වෙයි කියලා. ඉතින් දැන් ඉන්සෝට සොන්ජේට ලං වෙන්න ඕනේ නිසා හොන්ජුගෙන් උපදෙස් ටිකක් ඉල්ලනවා. ඉතින් ඇය නම් කියන්නේ සමාජ මාධ්‍ය හරහා මිතුරෙකු වෙන්න රික්වෙස්ට් එකක් දාන්න කියලා. ඒ වගේම හොන්ජු අහනවා ඔයා දැන් වෙන පිරිමි ළමයෙක්ගේ පස්සෙන් යනවද, ඊයේ ඔයා තේසොන්ගෙන් කැමැත්ත ඇහුවා නේද කියලා. එතකොට ඉන්සෝල්ට මතක් වෙන්නේ අතීතයේදී ඇය ඔහුගෙන් කැමැත්ත ඇහුවා නේද කියලා. ඔන්න ඊට පස්සේ ඇය ගෙදර ගිහින් සොන්ජේට රික්වෙස්ට් එකක් යවනවා.
ඉතින් ඔහුද මේ රික්වෙස්ට් එක දකින්ව පෙන්නනවා. ඉතින් ඉන්සොල් ඔහු ඇයව එක්සෙප්ට් කරයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නකොට අන්තිමටම ඔහු ඇයව ප්‍රතික්ෂේප කරලා කියලා දකිනවා. ඉතින් තවත් ඇයකින් ඔහු දුරස් වෙනවා කියලා තමයි ඇයට තේරෙන්නේ. ඔන්න උදේ ඇයි කුඩයත් අරගෙන ඔහු ඇයව ප්‍රතික්ෂේප කරපු එකට දුප්පෙමින් යනකොට ඇයගේ ඉස්සරහට රෝද පුටුවකින් ආව කාන්තාවක් යාත්ින් යමක් වැටෙනවා දැක්කලා උදව් කරන්න යන්න හදනකොට ඊට කලින් ඇයගේ පිටුපසින් ආව සොන්ජේ ඇවිත් උදව් කරනවා දැක්කලා සතුටු වෙනවා. ඉතින් ඔහු ඇයව දැක්කලා කනන් නොගෙන බස් එකට නගිනවා. ඉතින් දෙන්නම බස් එකේ එක ළඟ යනකොට ඉන්සොල් උත්සාහ කරන්නේ ඔහුව කතාවට අල්ලගෙන සමීප වෙන්න. ඒත් ඉතින් ඔහු හිතුවට වඩා සමීප විදියට නම් කතා කරන්නේ නැහැ වගේම ඇයට හැමදාම ඔහු යන බස් එකේම ගිහින් සමීපව ආශ්‍රය කරන්න ඕන වෙනවා. ඔන්න ඊට පස්සේ බස් එක නතර කළාම කට්ටියම ඉස්කෝලේ කාවින් බහිනකොට ඉන්සොල්ගේ අතින් කුඩේ වැටිලා ඒක ඇඳ ගන්න ගිහින් බස් එකෙන් ඇය බහින්නත් කලින් බස් එක යන්න ගන්නවා. ඉතින් මේක දකින සොන්ජේ කරන්නේ බස් එක පස්සෙන්ම දුවගෙන යන එක. ඔහු දුවගෙන යනවා දැක්කලා ඉන්සොල්ටද අදහ ගන්න බැරුව බලාගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි ඔහු ඩ්‍රයිවර් ළඟටම ගිහින් බස් එක නවත්තනවා. ඉන්සොල් බස් එකෙන් බැස්සහම ඔහු කෑ ගහන්න ගන්නවා කලින් බැස්සේ නැති එකට. ඉතින් ඇය ඔහුට ස්තුති කළාම ඔහුනම් කියන්නේ කුඩේ ගන්න ඕනේ නිසා බස් එක නැවැත්තුවේ කියලා. කොහොම හරි ඇය ඔහුට කියනවා පරිස්සමින් දේවල් කරන්න කියලා. ඉතින් ඔහු කරන දේවල් වලින් ඔහුගේ තාත්තට පවා ඔළුවේ කැක්කුම හැදෙනවා ඇති කිව්වහම ඇයට දුම්පානේ නතර කරන්න කියලා ඔහු කියන්නේ. එතකොට ඇය අහන්නේ මගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකත් ප්‍රතික්ෂේප කළේ මේ නිසාද කියලා. ඉතින් ඇය සිගරට් පොන්නේ නැහැ කියලා සාක්ෂි ඇතිව පැහැදිලි කරන්න හදනකොට ඇයගේ ඇඟිලි දෙක ගිහින් ඔහුගේ නාස්පුඩු දෙකේ නතර වෙන්නේ. ඒකට ඉන්සොල්ටත් හොඳටම ලැජ්ජ හිතෙනවා. මේක සොන්ජේගේ මිතුරෙක් වන ඉන්හොක් දැකලා පුදුම වෙනවා වගේම ඔහු සොන්ජේට කියන්නේ ඒ ගෑනු ළමයා තේසොන්ට කැමතිනේ ඇයවිත් ඔහුට හොරෙන් චොක්ලට් පවා තියලා ගිහින් තියෙනවා කියලා. ඉතින් තේසොන් කවුද කියලා සොන්ජේ අහනවා වගේම ඔහුනම් තේසොන්ව දන්නේ නැහැ කියලා තරහෙන් එතනින් යනවා. ඉස්කෝලෙට එන ඉන්සොල් දකිනවා දැන්වීම් පුවරුවේ තියෙනවා 27 වෙනි ජනාධිපති බිහිනුම් තරගාවලිය පැවැත්වෙනවා කියලා. එතකොට ඇයට මතක් වෙනවා සොන්ජේ කලින් අනාගතයේදී ඉන්ටර්විව් එකකදී කිව්වා මේ තරගයෙන් පස්සේ ඔහුට පිහිනන්න බැරි වුණා කියලා. මේ නිසා ඇය ඔහුව හොයාගෙන ගිහින් කතා කරන්න ඕන කියනවා. ඉතින් ඔහු මගහැරලා යනකොට පස්සෙන්ම ගිහින් කියනවා තරගයට සහභාගී වෙන්න එපා කියලා. හේතුව ඔහු ඇහුවාම ආයි ඔහුට තුවාල වෙයි කියනකොට ඇය දකිනවා කාලේ නතර වෙලා තියෙනවා. ඉතින් ඇය ඌට හේතුව කියන්න උත්සාහ කරන හැම පාරම කාලේ නතර වෙන්න ගන්නවා. ඇය කියන්න හදපු කිසිම දෙයක් ඔහුට ඇහුනේ නැති නිසා ඇය මැසේජ් එකක් ටයිප් කරලත් පෙන්නන්න හදනකොට කාලේ නතර වෙලා ඇය ටයිප් කරපු මැසේජ් එක මැකිලා යනවා. ඉතින් මේ නිසා සොන්ජේ ඇය කිසි දෙයක් කියන්නේ නැහැ කියලා එතනින් යනවා. දැන් ඇය කල්පනා කරන්නේ අනාගතයේ දේවල් කියනකොටද කාලේ නතර වෙන්නේ කියලා. මේ නිසාම ඇය මහහයියෙන් පන්ති කාමරේ කෑ ගහලා කියනවා ඔබාමා ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියලා. අන්න එතකොට කාලේ නතර වුණාම ඇයට තේරුම් යනවා අනාගතයේ දේවල් කියනකොට කාලේ නතර වෙනවා කියලා. ඉතින් ඇය ගෙදර ගිහින්ද කල්පනා කරන්නේ ඔහු පිහිනීම නතර කරේ නැත්නම් තවමත් ජීවතුන් අතර ඉඳී කියලා. ඊට පස්සේ පෙන්නනවා සොන්ජේ පුහුණුවීම් අතරේදී අතේ වේදනාවෙන් ඉන්නවා. ඉතින් තව ක්‍රීඩකයෙකු කියනවා ශල්‍ය කර්මයකට භාජනය වෙලා ඉඳලත් මොකට තනග කරනවද, ආයි උරහිසා උල්ලුනොත් ක්‍රීඩා කරන්න බැරි වෙයි කියලා. ඉතින් සොන්ජේ ඔහුව ගණන් නොගෙන යනවා වගේම නැවත ඉන්සොල් ඔහුව බලන්න ඇවිත් තියෙනවා. සොන්ජේගේ මිතුරන් දැකලා ඔහු ඉක්මනටම එළියට එනවා කියලා හිනා වෙමින් යනවා. දෙන්න අතර මොනව හරි තියෙනවා කියලා හිතලා. ඉතින් ඔහු ආවහම ඇය පස්සෙන් යමින් කියන්නේ තරගයට නොයා උරහිස ගැන නැවත පරීක්ෂා කරලා බලන්න කියලා. කොහොම හරි කතාවෙන් ඔහුගේ පස්සෙන් ඇවිත් තියෙන්නේ ව්‍යායාම කරන තැනට කියලා දැක්කහම ඉන්සොල්ට ලැජ්ජ හිතෙනවා වගේම සොන්ජේ හිනා වෙලා ඇතුළට යනවා. ඔන්න රෑ වෙලා ගෙදර එන සොන්ජේට මගදී වයසක කාන්තාවක් හම්බ වෙනවා. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි, ඉන්සොල් තමයි වයසක කාන්තාවක් විදියට වෙස් වලාගෙන ඉන්නේ.
ඉතින් සොන්ජේ මේ කවුද කියලා දන්නේ නැති නිසා ඇය ඔහුගෙන් මුදල් වගේක්ද ඉල්ලගෙන පේන කියන කෙනෙක් වගේ කතා කරන්න ගන්නවා. ඔයාගේ ඇඟේ අසනීපයක් තියෙනවා. ඔයාගේ උරහිසට බරක් දැනෙනවා තේරෙන්නේ නැත්ද? ඔයා ළඟ ජල අවතාරයක් ඉන්නවා කියලායි කියනවා. ඉතින් සොන්ජේ ටිකක් ඒක අහලා බය වෙනවත් එක්ක දවස් 3ක් යනකම් වතුරෙන් පරිස්සම් වෙලා ඉන්න අවතාර කාන්තාවගේ අනුස්මරණ දිනය අනිත්ත නිසා කියලායි කියනවා. ඉතින් උඩේට තරගයක් තියෙනවා කිව්වහම ඇය කෑ ගහන්න ගන්නවා ජීවිතයට වඩා තරගය වැදගත්ද තරගය අමතක කරලා දාන්න කියලා. ඉතින් ඔහු ඇයි කියන තේවල් විශ්වාස කරන්නේ කියලා තේරුණාම කියන්නේ ඔයාගේ කරපටිය පහලින් උපන් ලපයක් තියෙනවා කියලා. ඒක ඇහුණාම නම් ඔහු ටිකක් නතර වෙනවා වගේම ඔහු කියනවා මිනිස්සු 10 දෙනෙක්ගෙන් 3 දෙනෙක්ටවත් එහෙම ලපයක් තියෙනවා කියලා. ඉතින් ඔහුගේ වම්පතුලේ ලපයක් තියෙනවා කියලා කිව්වහම ඒකට ඔහු ඊට වඩා බය වෙනවා. ඒත් ඔහු එහෙම දේවල් නැහැ කියලා බයෙන් කියනවා. ඔන්නෑ වැඩෙත් කරලා ඉනකොට මගදි තේසොන්ව හම්බ වෙනවා. ඔහු හොඳටම තුවාල වෙලා ඉන්නවා දැක්කලා බෙහෙත්ත තාලා ගෙදර යනකොට ඇයිගේ පස්සෙන්ම ඔහු එන්න ගන්නවා. ඇය ළඟ තිබුණු සොන්ජේ කලින් දුන්න සල්ලි නෝට්ටුව ඔහු අතින් බිමට වැටිලා තිබුණ නිසා ඒ වෙනුවට අලුත් නෝට්ටුවක් දෙන්නම් කියලා තේසොන් ඇයට කියනවා. කොහොම හරි මේ වෙලාවේදී ඇයගේ ඉස්සරහට සොන්ජේව මුණ ගැහෙනවා. ඉතින් ඇයි ඉක්මනටම තේසොන්ගේ පිටිපස්සෙන් හැංගෙනවා. ඒත් ඔහු දැනටමත් අඳුරගෙන තියෙන්නේ ඇය තමයි ආච්චි කෙනෙක් වගේ ළඟට ආවේ කියලා. ඉතින් ඇය මහලු කාන්තාවක් වගේ හැසිරෙන්න ගත්තාම තේසොන්ටත් හිනා යනවා. ඔන්න මේ වෙලාවේදී තමයි සොන්ජේ තේසොන්ව අඳුරගන්නේ ඔහුගේ මිතුරා වන ඉන්හෝ කියපු කෙනා කියලා. කොහොමහරි ඉන්සෝල්ට වැඩි වෙලා රඟපාන්න වෙන්නේ නැහැ සොන්ජේ තැනටමත් ඇයව දැක්ක නිසා. ඉතින් ඔහුව විහිළුවකට ගත්තද කියලා කෑ ගහනකොට ඇය විහිළුවකට නෙමෙයි ඔහුට පරිස්සම් වෙන්න කිව්වේ කියලා කියනවා. ඉතින් ඇයි දකිනවා ඔහුගේ ගෙදර තියෙන්නේ ඇයගේ ගේ ළඟමයි කියලා. ඉතින් ඇයට ඔහුව කොහොමද මගේ ඇරුණේ කියලා තමයි ඇය කල්පනා කරන්නේ. එතරෑ ඔහු නැවත එළියට යනවා ඉන්සොල් දකිනවා. ඉතින් සොන්ජේට පිහිනුන් තරගේ ළඟ නිසා තනියම පුහුණු වීම කරන්න තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඔහුගේ උරහිසේ වේදනාවක් තියාගෙන තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඉන්සොල් කියපු දේවල් වගේම අනිත් අය කියපු දේවල් එකින් එක ඔහුට මතක් වෙන්න ගන්නවා. පිහිනුම් තරගයට සහභාගී වෙන්න ඉන්න පිරිමි ළමේ සොන්ජේ ඇවිත් ඉන්නවා කියලා දැනගෙන ඔහුගේ අඬවැයා එකක් හොරගම් කරන්න හදනකොට ඉම්සොල් සොන්ජේගේ පස්සෙන් ආව නිසා කොහොම හරි අඬවැයා එක ඔවුන්ගෙන් උතුරලා ගන්නවා. ඉතින් මේ සත්‍ය ඇහෙන සොන්ජේ නාලා ඉවර කරලා එළියට එනවා දැක්ක නිසා ඉම්සොල් එතන තියන ටවල් දාන රැක් එක අස්සෙන් ගෙනවා. කොහොම හරි සොන්ජේට ටවල් එක දාපු එක ඇතුලෙන් හෙලවෙනවා පෙනිලා බලනකොට රැක් එකත් පෙරලගෙන ඉම්සොල් එතනින් දුවන්න ගත්තාම ඔහුද ඇය පස්සෙන්ම ගිහින් අල්ල ගන්නවා. දෙන්න මේ එක්කම පූල් එකට වැටෙනවා. අන්න එතකොට ඔහු ඇයව දකිනවා වගේම ඇයගේ අතේ අඬවැයා එක තිබිලා වතුරේ පාවෙනකොට ඔහුගේ ඇඳුම් හොරකම් කරන්න තරම් පහත් වුණාද කියලා කෑ ගහන්න ගන්නවා. ඇය හීනෙන් ඔහුට කරදරයක් වෙනවා කියලා දැක්කා. ඒ නිසා ඔහුව ආරක්ෂා කරන්න ඕනේ වුණා කියලායි කියනවා. ඉතින් ඔහුව ආරක්ෂා කරන්නේ මැරෙන නිසාද කියලා සොන්ජේ අහනකොට ඔහු මැරෙනවා කියලා ඇය දන්න නිසා ඔහුව ආරක්ෂා කරන්න ඕනේ කියලා කියවගෙන යනකොට කාලේ නතර වෙලා තියෙනවා. මේ නිසා ඇය කියන කිසි දෙයක් ඔහුට නම් ඇහෙන්නේ නැහැ. ඉතින් ඔහු කියන්නේ ආගන්තුකයෝ වගේ හිටපු අපි දෙන්න ඔයා එකපාරටම ඇවිත් තරග කරන්න එපා කියන්නේ නරක හීනයක් නිසාද? ඔයා කියන දේ මං කරන්නේ මොකටද කියලා කෑ ගහලා එතනින් යනවා. ගෙදර ගියාම සොන්ජේට මිතුරෙකු කතා කරලා කියනවා හ්‍යොංගු කියන කෙනා පූල් එක ළඟට ඇවිත් ඔහුගේ ඇඳුම් හොරගම් කරන්න හැදුවා කියලා. අන්න එතකොට ඔහුට තේරුම් යනවා ඉන්සොල් ගැන වැරදියට හිතුවේ කියලා. ඔහේ පාරේ ඇවිදිමින් යන ඉන්සොල් ගොඩක් බයෙන් තමයි කහිර පවා පනින්න හදන්නේ. කොහොම හරි ඇය පාරේ මැදට බයෙන් ඇවිදගෙන ආවහම මහ වැස්සේ වාහනේ එන විදියට ගොඩක් බය වෙලා පාරේ මැද නතර වෙලා ඉන්නවා. ඉතින් ඇයට එක්තරා අනතුරක් තමයි මතක් වෙන්නේ. මේ නිසා ඉස්සරහට එන වාහනේ දිහා බලන් ඉන්නකොට ඇයව හොයාගෙන ආව සොන්ජේ ඇයව ඇදලා අරගන්නවා.
ඉතින් ඇය අයිගුණේ නැත්තේ ඇයි කියලා අහනකොට ඇයට සිහි නැති වෙනවා වගේම ඉක්මනටම ඇයව තද කරලා ඔහු පතා ගන්නවා. ඔන්න එතකොටම එක්තරා සිදුවීමක් පෙන්නනවා. වැසි දවසක ඔහුගේ ගෙදර ළඟින් වැරදියට තිබ්බ පාර්සල් එකක් ඉම්සොල්ගේ ගේ ළඟින් තියෙනකොට ඉම්සොල් ළඟට දුවගෙන ඇවිත් කුඩේ අතට තියලා ටොපි වගේක් අතට දෙනවා. ඉතින් එදා තමයි ඔහුගේ හිතේ ඇය ගැන හැඟීමක් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම ඇය කඩේ ඉන්නකොට ඔහු ඇයව බලන්න ඇවිත් තියෙනවා. ඉතින් එක පාරටම ඇය ඔහුව හොයාගෙන පූල් එක ළඟට ඇවිත් වැළඳ ගත්තාම අදා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඇය රික්වෙස්ට් එකක් දැම්මහම සතුටු වෙලා එක්සෙප්ට් කරන්න හැදුවාම තාත්තා එකපාරටම කාමරයට ආව නිසා රිජෙක්ට් බටන් එක බිලා තියෙන්නේ. කොහොමhari ඇයි ඉස්කෝලෙට යන්න ගෙදරින් එළියට එනකම්ම මග බලාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම ඇයිගේ පස්සෙන් ඇවිත්ද තියෙනවා. ඔහු ඇයව ප්‍රතික්ෂේප කරපු එක ගැන ඇය දුක් වෙනකොටත් ඇයගේ පිටිපස්සෙන් ඉඳලා හැමදේම හිනා වෙමින් අහන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ පෙන්නනවා අර ඉම්සොල් සොන්ජේට 2023 දී දුන්න තෑග්ග ළඟ එක පාරටම දෙන්නගේ පින්තූරයක් මතු වෙනවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.